අනිවාර්යෙන් වෙනසක් වෙනවා. දැන් මට බාරදීලා තියෙන ක්ෂේත්‍රය ගැන හිතනවා නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ වார்த்தාවේ ඉතාමත් වටිනා යෝජනා තිබෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන්. මද්‍රාස හා සම්බන්ධයෙන්. අපේ රටේ ළමයින්ගේ මනස් විකෘති කිරීම අන්තවාදී මත පැතිරවීම ඒ සම්බන්ධයෙන් ඉතාමත් වටිනා ප්‍රායෝගික යෝජනා රාශියක් ඒ වார்த்தාවේ තියෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් උත්සුක වෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට. ඒ කියන්නේ මේ රට පුරා හතු පිපෙනවා වගේ බිහිවන මද්‍රාස ඒවා පිළිබඳ යම්කිසි පාලනයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ වෙන විනාශය තක්සේරු කරන්න බැරි විනාශය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් ක්‍රියා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපි වැඩපිළිවෙලක් යොදනවා. ඒ යෝජනා ප්‍රායෝගික යෝජනා. ඉතින් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මංගතේ නිදර්ශනයක් හැටියට. හැබැයි රජයේ අන් සියලු අමාත්‍යාංශ සම්බන්ධයෙන් ඒ විදිහ ප්‍රායෝගික යෝජනා තියෙනවා. ඒවා අපි ක්‍රියාවට නංවනවා. ඒ වර්තාව අමතක කරන්නේ නැහැ. ඒවා ක්‍රියාවට නැංවීමට රජයේ වැඩි උනන්දුවක් තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට CI CID එකට එහෙම පුළුවන් විමර්ශන තවදුරට කරගෙන යන්න. මම පිළිගන්නවා ඒක හැම අතින්ම සම්පූර්ණ වார்த்தාවක් නෙවෙයි කියලා. ඒක මම පිළිගන්නවා. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ වார்த்தාවක් නෙවෙයි. හැබැයි ඒකෙන් හැඟෙන්නේ නැහැ ඒ වார்த்தාවේ කිසිම වටිනකමක් නැහැ කියලා. ඒ වார்த்தාවේ සෑහෙන වටිනකමක් තියෙනවා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන්. ඒ අන්තිම ඉලක්කය තමයි කවුද මේකට වග කියන්නේ. ඒ අර දනුවම් පැනවීම පවුණක් නෙවෙයි. ඒ වගේම වැදගත් දෙයක් තමයි මෙහෙම දෙයක් අනාගතයේ නොවන බවට වග බලාගෙන. ඒ සඳහා මොනවද ගත යුතු පියවර? මේ විදිහේ විනාශයක් කවදාවත් මේ රටට නොවේවායි කියලා ප්‍රාර්ථනා කිරීම පවුණක් නෙවෙයි. ඒක කොහොමද අපි සාධික කරගන්නේ? ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි මේ වார்த்தාවේ අඩංගු යම් යම් කරුණු ඒ සම්බන්ධයෙන් වැදගත් වෙනවා. අවසාන උත්තරේ නෙවෙයි. අවසාන උත්තරේ යම් යම් හිඩස් තියෙනවා. ඒක අපි පිළිගත යුතුයි. යම් යම් හිඩස් තියෙනවා, යම් යම් අසම්පූර්ණ තැන් තියෙනවා. හැබැයි ඒක එසේ නිසා ඒ සම්පූර්ණ වார்த்தාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා යම් කිසි නිගමනයකට එන්න පුළුවන් කම නැහැ. ඒක ඒක එතන තුලනයක් නැහැ. ඒක තුලනාත්මක නිගමනයක් නෙවෙයි. ඒකේ හොඳ දේවල් ගන්න ඕනේ. හොඳ දේවල් අරගෙන ඒවායින් උපරිම ප්‍රයෝජනය අරන් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. රජයක් හැටියට. Breaking.lk